Wow. Thank you very much. ඇත්තටම අපිට ඔටෝ විෂන් නිසා ඇත්තටම බැලුවොත් අපිට Friday night එක Saturday night එක party time එක අපිට miss වෙනවා. Clubbing අපිට miss වෙනවා. මේක තමයි අපේ ජීවිතේ. වාහනත් එක්ක ඉන්නේ. ඉතින් ඒ නිසා ලේස් එකක් චුට්ටක් ඔෆ් කරා අන්නර කැමරේක වදින නිසා. ඉතින් thank you very much. ඒ atmosphere එක අපිට දුන්නට අපේ program එකට නදීජට නම් ඒවා ඉතින් මේ උසාවිය වගේ නිසා එයා මේවට එච්චර කැමති නෑ. අදුරංග අපි ඉතින් කැමති නුවණුත් කැමති ඇති කියලා හිතනවා. හරි. ඕකේ. මේ මොකද thank you very much. වැඩේ නම් මාරයි. ලස්සන quality වැඩක් කරලා තිනවා. හරි. කොතනින්ද පටන් ගන්නෙ? සමිර කියන්නේ. ආ? ඔක්කොම ඔක්කොම perfect. හරි. පළවෙනි දේ මේ look එක, appearance එක තමයි වැදගත්ම දේ මට තියෙන. ඒක මම දකින mounting system එක ඇවිල්ලා තියෙන මේ හදලා තියෙන එක මීට කලින් මේ design එක මේ හැඩේ පාවිච්චි කරලා නැහැ. මේක ටිකක් uneven mountains විදියට හදලා තිනවා. ඇයි ඒ වගේ design එකකට යන්න හේතුව වුණේ? සමිර මේක ඔක්කොටම ඉස්සෙල්ලා මේ Jeep එකේ ඕන ලක්ෂිත ලක්ෂිත මලින ඇවිල්ලා. හරි. ලක්ෂිත ලස්සනයි ලක්ෂිත වැඩේ. ලක්ෂිත ඒගොල්ලන් restaurant එකක්. හා. ඒගොල්ලන්ට propaganda වලට හොඳ vehicle එකක් ඕනකෝ හොඳ sound system එකක් එක්කලා. ඔබ දැන් අපි vehicle එකේ ස්ටෑන්ඩඩ් එකට එකක් අපි කරන්න මේ දැන් 202 කියන්නේ අපි ඉස්සෙල්ලා බෙන්නේ 202 එකක් නිසා. ඔව්. ඒකට vehicle එකේ ස්ටෑන්ඩඩ් එකයි අපේ ස්ටෑන්ඩඩ් එකයි ඒ කම්පැනි ස්ටෑන්ඩඩ් එක තුනම මේන්ටේන් වෙන. හා. පර්ෆෙක්ට් එකක් කරා. ඉතින් අපි මුලින්ම drawings ටිකක් කරා. හා. designs එක තුන Photoshop කරලා අපි designs බැලුවා. ලක්ෂිකර දුන්නා පොඩ්ඩක් සැඩිසුනේ. පස්සේ තව ටිකක් ඇඩ් කළා අලුතෙන් අලුත්ම දෙයක් කරා. ෆයිනලි මේකට තමයි යා මේ design එක තමයි කැමති වුණා. Right. Okay. ඒක ගැන බලමු. මොනවද මේ ඔයා හදලා තියෙන material එක? ඔව් මේක ඇත්තටම මුලින්ම අපි 3D වලින් වගේ design එක කරලා ඉවරන පස්සේ ඔව් අපි කියන්නේ templates අරගෙන templates හදලා ඉවරලා අපි design එකක් කරා. හා කරලා ඊට පස්සේ අපි ඒක fiber කරා අලුතෙන්. ඊපස්සේ දැන් මේක අපි කියන්නේ මේ 100% fiber link කරලා තියෙනවා. ඒ කියන්නේ water resistance එකත් එපැයි. ඔව් මේක දැන් මොකද මේක දැන් ගිහිල්ලා මේවා beach එක ළඟ දානවා කට්ටිය drinks දානවා. මට දැනෙන දේ දැන් මේ බොඩි එකට වඩා මේක හරි hard ගතියක් මට දැනෙනවා. ඔව්. ඒ කියන්නේ ඇත්තට මේකට වඩා මට මේක නිකන් high-යි කියන තමයි මට දැනෙන්නේ. ඒ කියන්නේ සමහරවිට fiber complete enclosure එකේ fiber ඉන්න කරලා තියෙන්නේ. ඔව්. ඉතින් ඒක thick දැන් මේවා thickness එකක් තියෙනවා. ඒක නැත්තම් බෑ. මොකද මේ speaker එකේ vibration එකට මේවා ඒවා ඒ කියන්නේ move වුණොත් එතන notes වෙනස් වෙනවා. හා හා හා. ඒක නිසා මෙන්ටක් කරලා තියෙන්නේ. Good. Speakers කොච්චර පාවිච්චි කරලා තියෙනවද? මේකත් සමී මේ සමීර මට ටෝටලි මේක වෙනස් දෙයක් කරේ මොකද අපි මිඩ්ස් වලට හතරක් පාවිච්චි කරා. ආ අපි වෙන්දට මේ හයිස් වලට කම්ප්‍රෙෂන් ඩ්‍රයිවර්ස් කියලා යූස් කරනවා. ඉතින් ඒ වලට ඒ කම්ප්‍රෙෂන් ඩ්‍රයිවර් එක ඇත්තටම සයිස් එක මෙච්චරක් ඉත ලොකුයි. දැන් ඒව එකක් මේකට පාවිච්චි කරන්න බෑ මොකද මේ ඩිසයින් එකත් එක්ක. ඉතින් ලොකු චැලෙන්ජ් එකක් මට ඒක උනා. ඒකට නියෝ ඩ්‍රයිවර්ස් කියලා තියෙන හයි පර්ෆෝමන්ස් ටෙක්නොලොජි එකක්. කියන්නේ කම්ප්‍රෙෂන් ඩ්‍රයිවර්ස් ඒවත් යූස් කරලා තින්නේ. ඒතකොට ඇත්තටම බේසිකලි මේ කම්ප්‍රෙෂන් ඩ්‍රයිවර් එකේ සයිස් එක මෙච්චරක් ට්වීට් එක සයිස් එක මේ එතකොට ට්වීටර්ස් අපි හතරක් පාවිච්චි කරා. හා අපි වෙන්දර ලොකු ස්පේසින් එකක් පාවිච්චි කරනවා එකට. එමෙ නැති ඊට පස්සේ mid drivers මෙතන තියෙන මේවා 8 inches. කියන්නේ low mid එක high mid එකටම handle කරනවා මේ 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 speakers. ඔව්. හන්සි මම මේක මේ සයිඩ් එකේ ඉඳන් බැලුවාම මට පේන දේ මේක mounting space එක මේක mount කරලා තියෙන space එක ගත්තාම අඟල් 6ක විතර වගේ ස්පේස් එකක් පාවිච්චි කරලා තමයි මේක අදලා තියෙන්නේ මේ සීට් එකත් එක්ක බැලුවම අඟල් ඒ කියන්නේ මෙතන නම් අඟල් 6ක් නැහැ මේ හැරි තියෙන පොඩි ස්පේස් එකක් මම හිතනවා පල්ලෙහා ටිකක් තියෙනවා ඇති කියලා ඔයාලා මේ වගේ high capacity එකක් මේ වගේ පොඩි ස්පේස් එකක් මවුන්ට් කරන්න පුළුවන්ද? ඒක සමහර ලොකු අපිට ලොකු චැලෙන්ජ් එකක් ඇත්තටම. ඒ කියන්නේ අපි මේක ඇත්තටම අපි ගොඩක් ඇත්තටම ස්පේස් එකේ නැති දෙයක් ඊට්සුත් එහෙම තියාගෙන මේක 7 seated විදිහට එහෙම තියාගෙන මේක කරලා තියෙනවා. ඔව්. සමහර මේකේ දැන් අපි ඉස්සර අපි සිස්ටම් එකක් කරනවා ඇත්තටම පිටිපස්ස සීට්ස් එක අයින් කරන්න කියලා. ඔව්. ඔව්. දැන් ඇත්තටම අම්මගේ ක්ලයන්ට් ඕනුන්නේ සීට්ස් කරන්න. යාකෝ නෑ අයියේ ෆැමිලි කෙනා නම් අපි සීට්ස් තියෙන්න ඕන. වා සීස් තියාගෙන මත හැබැයි අර සවුන්ඩ් එකක් තෝරන කිලි මොකද ලක්ෂයකගේ මේ ඩිස්සලත් අපි හේකලයක් කරා ඒකට අපි ලොකු ස්පේස් එකක් ගත්තා. ඉතින් ඒ සවුන්ඩ් එකක් තෝරන කියලා කිව්වා. ඉතින් ඒක මේන්ටේන් කරන්න අපි ඉතින් ඇත්තම කිව්වාගේ ඒ කියන්නේ මේකේ සබ්වූෆර්ස් තියෙන මේ එන්ක්ලෝෂර් එක ඇතුලේ. රයිට්. මෙන්න මේ ස්පේස් එක. ඉතින් ඒක අපි මැක්සිමම් යූස් කරගත්තා. රයිට්. ගුඩ්. කැපැසිටර්ස් මොනවද පාවිච්චි කරලා තියෙනවද මේකට? කැපැසිටර්ස් පාවිච්චි කරලා නැහැ. මොකද මේකේ ඩුවල් බැටරි තියෙනවා vehicle එකේ. හා. ඩුවල් බැටරි තියෙන හින්දා ප්‍රශ්නයක් නැහැ. අනිත් එක
මං කියන්නේ ද සමිරි ලයිටින් ගැනීම. ඔව් ලයිට් ඒක තමයි හරියට හැදුවේ. මම මේ නියෝන් ලයිටින් මේක සිස්ටම් එක අපි අලුත්ම එකක් යූස් කරා. ඉතින් මේ ඇත්තටම හරිම චැලෙන්ජින් මේ වගේ දේවල් සිස්ටම් එකට දාන එක. මොකද මේක දැන් මේක ඇතුලෙන් වයරින් යනවනේ වයර් එලියට පේන්න බෑ. ඔව්. ඒ වගේ දේවල් තියෙනවා. අනිත් එක දැන් අපි ලේසර් සිස්ටම් එක. ඔව්. ලේසර් එක සමීර ලේසර් එකත් තව චැලෙන්ජ් එකක්. ලේසර් එක ඇත්තටම ලොකුයි මීට වඩා. හා හා හා. ලේසර් එක ලොකුයි මෙතන දැන් ස්මෝක් එක ආවද දැක්කනේ මෙතන. ඔව් ස්මෝක් එක. ස්මෝක් මැෂින් එකත් ඇත්තටම බේසිකලි ලොකුයි. සාමාන්‍යයෙන් අඩියක් හා හා පල්ලේ ඇඟලලා පල්ලේ. ඒතර මේ ඔක්කොම අපි කස්ටමයිස් කරා. හා අපිට ස්මෝක් මැෂින් එක ගාවල අවශ්‍ය ඉක්විප්මන්ට් විතරක් අපි තියලා ඒවල සයිස් අඩු කරලා කූලින් ෆෑන්ස් දාලා හා ඉතින් ලොකු වෙනසක් කරා මේ මෙතන ඉන්ස්ටෝල් කරන්න ලොකු චැලෙන්ජ් එක මොකද මේ සීට් එක ඇවිල්ලා වදිනවා දැන් මෙතනදී අඟල් එක විතරයි මෙතන පේන්න තියෙන්නේ සම්පූර්ණයෙන්ම අනිත් ඒ ඔක්කොම වහලා තියෙන්නේ මේක ඇතුලේ තියෙන ඉතින් සමීර මේ හා හා ලේසර් එක මෙතන තියෙන ස්මෝක් මැෂින් එක තියෙන මෙතන නැතනට තමයි මවුන්ට් එතකොට දැන් මේ ඔරිජිනල් නෝමල් තියෙන සෙටප් එකද මේ තියෙන්නේ මෙතනට තියෙන්නේ ඇවිල්ලා තියෙන්නේ මේක අපි high performance aftermarket area එකක් අපි use කරා. හා හා. ඒතර මේකේ චමි මේ මේ සමීර දැන් මෙතන බලන්නේ මෙතන තියෙන මේ එක face එක විතරයි. ඔව්. මෙතන play එක දාන්නේ depth එක මදි අපිටත්. ඔව්. ඒකත් අපිට challenge එකක් වුණා. ඉතින් අපි ඒතර කරේ face එකේ plate එක face එක විතරක් අරගෙන අනිත් එක hard wire කරලා headwind එක වෙනම install කරා. ඉතින් ඔක්කොම challenging. මොකද මේ space එකත් එක්ක සමීර ඉස්සල කිව්වා වගේ. ඒක තමයි කතාව. සාමාන්‍යයෙන් මේ වගේ එකකට දැන් ඔයා කිව්වා වගේ බැටරි දෙකම පාවිච්චි වෙනද වාහනේ start එක නැතුව කොච්චර වෙලාවක් මේක use කරන්න පුළුවන්? start එක නැතුව 2 to 3 hours පාවිච්චි යන්න පුළුවන්. dual battery හින්දා. dual battery single battery නම් අපිට අමාරුයි. right. මේක watt ප්‍රමාණය කොච්චරද? මේක 2000 watts RMS තියෙනවා සමිත්. right. RMS 2000. 2000. ඒක කියන්නේ peak power කිව්වොත් about 4000 watts. ඔයා මොකද ඔතන mic දෙකක් තියෙනවා. ඊට පස්සේ audio controlling panel එකක් තියෙනවා ඇයි? මේක සමීර මොකද ලක්ෂික නිතරම යාපඩක් මියුසික් වලට කැමති ඒගොල්ලෝ දන්නවනේ කරෝගේ සිං කරන්නේ ඒගොල්ලෝ ගිටාස් දාලා ප්ලේ කරනවා සිං කරනවා ඒ කියන්නේ මේ ගිටාස් වල සම්පූර්ණයෙන් මියුසික් ඉන් කරලා අපිට ස්පීකර්ස් වලින් අවුට්පුට් එක ගන්න පුළුවන් අවුට්පුට් එක ගන්න පුළුවන් ගන්න පුළුවන් අපිට ඉන්පුට්ස් දෙකක් දෙන්න පුළුවන් අපිට මයික් කන්සෝල් එකක් ඔකට දාන්න පුළුවන් පුළුවන් අපිට ඕන එකක් දාන්න පුළුවන් අපිට මොකද ඔක්සලරි ඒ කියන්නේ අපිට ප්ලේයර් එකේ ඔක්සලරි ඉන්පුට් එකට අපිට ඉන්පුට් දෙන්න පුළුවන් ඕනතරම්. හා මේ වගේ මික්සර් එකක් දාගත්තා නම් ඒක 2 channel ද 4 channel ද 6 channel ද කියලා ඒක තව ඉන්පුට් දෙන්න පුළුවන්. අපි බේසිකලි මේ ස්ටුඩියෝස් වල පාවිච්චි කරන ටෙක්නොලොජි. හා ඒ විදිහට අපිට කරන්න පුළුවන්. මිනි ස්ටුඩියෝ yes. මිනි ස්ටුඩියෝ හැමදේම. හැබැයි ඒක සමහර වෙලාවට ගත්තොත් normal ස්ටුඩියෝ එක කරන්න බැරි දේවල් ටිකක් තියෙනවා. දාගෙන ඒ හැම දෙයක් එක්කම දැන් ස්මෝග් මේකේ දාලා තියෙනවා. එතකොට ලේසර් බීම්ස් පාවිච්චි කරලා තිනවා. වෙනම ලයිට් සිස්ටම්ස් දිනවා කරෝකි පුළුවන් DJ සෙටප් එකක් අපිට මේකට මවුන්ට් කරගන්න පුළුවන් අනිත් එක සමීර මේක අරගෙන යන්නත් පුළුවන් නේ ඔව් ඇනි චැලෙන්ජ් එක මොකද ඔක්කොම දැන් මේ ඔක්කොම මේ 230 වලට තියෙන ඒ කියන්නේ දැන් ස්මෝක් මැෂින් එකක් තියෙන 230 ආ එතකොට මේකට ගන්නවා ඉතින් 230 මේකට අපිට 3000 වොට්ස් ඉන්වර්ට් එකක් දාලා තින්නේ right ඉතින් ඉන්වර්ට් එකක් drive වෙන්න ඕන ඒවල noise එන්න බෑ practical ගොඩක් issues තියෙනවා ඒස එකත් එහෙමයි හදිසිය වුණොත් මේක අපිට මවුන්ට් කරලා තියෙන එක ගලවලා අයින් කරන්න පුළුවන් තත්වයකටද මේක තියෙන්නේ අපිට දෙකකින් ගලවලා ස්ටෑන්ඩඩ් කරන්න පුළුවන් seriously yes wow ඒක ඉතාමත් වටින දෙයක් හරි quality ලස්සන young generation එකට වටින විදිහේ ඔන්න ලස්සන audio modification එකක් අද අපි auto vision team එක විදියට පෙන්නුවා තමිත ලස්සනයි වැඩේ quality වැඩක් අපිට පේන්න තියෙනවා එදින් හැම කෙනෙකුටම ආස හිතන දෙයක් ඔන්න ඔටෝ විෂන් එකෙන් අපි පෙන්නවා තමන්ගේ වාහනේ ස්පේස් එක තියාගෙන කොහොමද පොඩි ස්පේස් එක හයි ක්වොලිටි සෙටප් එකක් මවුන්ට් කරගන්නේ බැරි නෑ කියන එක තමයි දමිත අපිට අද ඔප්පු කරලා පෙන්නේ. Thank you very much. දමිත.